කාලයක් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. ඉන්ධන අර්බුදයක් මේ දක්වා වර්ධනය වෙනකන් අපිට මේ නවත්වා ගන්නට නොහැකි වෙලා තියෙන රටක් විදියට. අපි ඉන්ධන සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියන ඒ සංකල්පයෙන් ආරම්භ කරමු. හරි වැදගත් කාරණාව කල්ලි ඔබ මතු කරේ. දැන් අද මේ සාකච්ඡාවට මම එනකොට දෙතුපාරක් කල්පනා කරා මේක මම මේ ඉන්ධන මේකට වැය කරන්න ඕනේද නැද්ද කියලා. දැන් ඒ මමනේ. නමුත් අපි දන්නවා අපේ ජනගහනෙන් සෑහෙන කොටසක් ඒගොල්ලන්ගේ දිනක අවශ්‍යතාවය ඒගොල්ලන්ගේ දිනක අවශ්‍යතාවය සපුරන්නේ මේ දිනේ වැඩ කරලා. ඉතින් ඒ ඇයිට කොහොම වෙන්න ඇත්ත. ඉතින් එක අතක ගත්තාම මේ අපේ ඩොක්ටර්ත් මත කරපු විදියට මේ දැන් මේ කිසිම දෙයක් නැති වුණු අවස්ථාවක ඉන්ධන සුරක්ෂිතතාවය ගැන කතා කිරීම කොච්චර කාලෝචිතද කියලා ප්‍රශ්න එනවා. හැබැයි කලින්ද වැදගත් කාරණාවක් තියෙනවා. මේ ලෝකයේ ඉතිහාසය දිහා බැලුවම විශේෂයෙන්ම මේ වගේ ඉන්ධන අර්බුදයක් ආර්ථික අර්බුදයක් කරහා ගියපු රටවල් ඒ අර්බුදයේ හරහා ගොඩනැගිච්ච අවස්ථාවල ඉතාම ප්‍රගතිශීලී ඉන්ධන සුරක්ෂිතතාවය පිළිබඳ කාරණා මතු කරගෙන තියෙනවා ඉතිහාසය දිහා බැලුවා. ඉතින් මේ අපේ ලංකාවේ සාමාන්‍ය යම්කිසි දෙයක් හිතට යන්නේ මේ වුණා දැනෙන අවස්ථාවේ අන්න ඒ අරමුණ ඇසුරින් කලින්ද මම හිතනවා අද කාලීන මාතෘකාව. මේ ඉන්ධන සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියලා ඔබ අහුවේ. ඉතාම සරල අපි කියන්නේ අමු වශයෙන් ගත්තාම ඉන්ධන සුරක්ෂිතතාවය කියලා කියන්නේ සාමාන්‍ය සමාජීය සහ ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය කරන ඉන්ධන රටක් විසින් සපයා ගන්නවා දිගින් දිගටම කියන කාරණාව. නමුත් ඒක බොහොම මේ රළු අර්ථ දැක්කේ. ලෝකයේ මේ ඉන්ධන අවශ්‍යතාවයන් සහ සුරක්ෂිතතාවයෙන් වශයෙන් ගත්තාම කලින්දු ප්‍රධාන වරණගීම් හතරක් දකින්න පුළුවන්. ඒකේ මූලිකම එක තමයි මම අර කිව්වේ. මූලික අවශ්‍යතා සඳහා ඉන්ධන සපයා දීම රටක් විදිහ. ඒක තමයි ඒක පිරමීඩ් එකේ තියෙන බේස් එක වගේ. ඒක තමයි පදනම. ඊට අමතරව කලින්දු දැන් ලෝකයේ ඕනෑම රටක් ගත්තාම යම්කිසි සුවිශේෂී ආර්ථික ප්‍රතිපත්තියක ගමන් කරන රටයි. ඒ කියන්නේ ඒ අදාළ කරන ප්‍රොජෙක්ට්ස් තියෙනවා සෑම විටම. සමහර රටවල් කෘෂිකර්මය වෙනුවෙන් ප්‍රොජෙක්ට්ස්. සමහර රටවල් ඉන්ධන වෙනුවෙන් ප්‍රොජෙක්ට්. සමහර රටවල් ගමනාග ඔය වගේ ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒතර ඒ කලාපීය ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඒ තමුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව ඒ ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම දෙවනි වරණගීම ඉන්ධන සුරක්ෂිතතාවය. තව ඊළඟ කාරණාව තමයි රටක් ඒව කෙටි කාලීන සහ මධ්‍ය කාලීන. නමුත් දීර්ඝ කාලීන වශයෙන් ගත්තාම කලින්දු සෑම රටක්ම සංවර්ධනයේ ඉලක්ක කරගෙන යන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් දකින දෙයක් තමයි සංවර්ධන අපේ සාමාන්‍ය ආර්ථික වර්ධනයේ 100%කින් නැංවීම සඳහා. ඉන්ධන අවශ්‍යතාවයේ 100%කට වඩා වැඩි ප්‍රමාණයෙන් නැංවන්න ඕන. ඒක නිසා මධ්‍ය සහ දීර්ඝ කාලීන වශයෙන් ගත්තාම රටවල් උත්සාහ කරනවා ඒ තමුන්ගේ ඉන්ධන සැකැස්ම ඒ අවශ්‍ය සංවර්ධනය සඳහා යොදාගෙන ඒ වගේම ජනගහන වර්ධනය සහ නාගරීකරණය කියන සම්පල ඇතුළු. ඒ වගේම කලින්දු අවසාන සහ ඉතාම වැදගත් වර්ණගීමක් තියෙනවා ඉන්ධන සුරක්ෂිතතාවය. ඒක තමයි රට හැමදාම එකම විදිහට යන්නේ නැහනේ. වසංගත ඇති වෙනවා, යුද්ධ ඇති වෙනවා, මේ ප්‍රශ්න ඇති වෙනවා දේශගුණ. අන්න ඒ වගේ අවස්ථාවලදී රටකට සුවිශේෂ ආරක්ෂිත ඉන්ධන සංචිතයක් පවත්වා ගැනීමත් මේ ඉන්ධන සුරක්ෂිතතාවයේම ප්‍රධාන වර්ණගීම. එනම් කාරණා හතරයි මූලික අවශ්‍යතා සැපිරීම අංක 1, ප්‍රධාන ආර්ථික ව්‍යුහයන් වෙත ඉන්ධන සපයා දීම අංක 2, රටක ආර්ථික වර්ධනය සහ ජනගහන වර්ධනය සඳහා අවශ්‍ය කරන ඉන්ධන සපයා දීම, අවසාන වශයෙන් රටක මේ යම්කිසි විනාශකාරී එහෙම නැත්නම් අර්බුදකාරී අවස්ථාවක සැරි. ඉතින් මෙන්න මේව තමයි ප්‍රධාන වර්ණගීම් හතර ඉන්ධන සුරක්ෂිතතාවේ. කොහොමද රටක් මේ වර්ණගීම් සාක්ෂාත් කරගන්නේ? එහෙම කරන්නේ කලින්දු ප්‍රතිපත්තිය මත පදනම්. එතකොට දීර්ඝ කාලීන ප්‍රතිපත්තියක් රටකට තියෙන්න ඕනේ මේ කියපු වර්ණගීම් හතර මගින් අවශ්‍ය කරන ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා. මේ සඳහා සමහර රටවල් රිනියබල්ස් එහෙම නැත්නම් අලුත් මේ බලශක්ති නැවත පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වෙනවා. සමහර රටවල් මේ ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට්ස් වලට යනවා. සමහර රටවල් අපි හොඳින් දන්නා පරිදි මේ ඉන්ධන සෑහෙන තියෙන රටවල් වල දේශපාලන බලය තහවුරු කරගන්නවා. සමහර රටවල් බයෝ ඉන්ධන සහ මේ තිරසාර ඉන්ධන ප්‍රබෝයන් වෙත යන මේ විවිධ ආකාරවලට ඒ රටට සුදුසු වෙන පරිදි ඒගොල්ලන්ගේ ආර්ථිකයට අවශ්‍ය වෙන පරිදි අපි මේ ඒ වරණැගීම් සපුරා ගැනීම සඳහා රටක ඉන්ධන සුරක්ෂිතතා ප්‍රතිපත්ති එහෙමකුත් තියෙනවා. ඒක
ගොඩනැගීම අතිශය වැදගත් රටක් විදියට ඉස්සරහට යන්නේ.